KP Coding channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලම එකතු වෙලා ඉන්නේ data structures and algorithm video series එකත් එක්ක. අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද unsorted array එකක් sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා cell sort algorithm එක පාවිච්චි කරලා. Shell Sort algorithm එක පාවිච්චි කරලා unsorted array එකක් sorted array එකක් බවට පරිවර්තනය කරද්දී අපි මුලින්ම ඒ array එක sub list වලට වෙන් කරගන්න අවශ්‍යයි. ඒ විදිහට sub list වලට කඩා ගන්නකොට අපිට interval එක එහෙම නැත්නම් gap එක කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් Shell Sort algorithm එකේදී gap එක interval එක හොයාගන්න අපිට විවිධ sequence විවිධ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන සීක්වන්ස් වර්ග දෙකක් යටතේ කොහොමද ඉන්ටර්වල් එක ගැප් එක හොයාගන්නේ කියන දේ වගේම ඒ හරහා ඉස්සරහට Shell Sort algorithm එක කරගෙන යන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් අපි මුලින්ම එමු Shell's Original Sequence එක යටතේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා බලන්න. එතනදී මුලින්ම අපි බලමු මොකක්ද මේ Shell's Origin Sequence එක කියන්නේ කියලා. එතනදී අපි ඉන්ටර්වල් එක ගැප් එක හොයා ගන්නකොට ඒ අවස්ථාවට අනුව පළවෙනිම අවස්ථාවට අනුව ගැප් එක හොයන්නේ අදාළ array එකේ size එක දෙකෙන් බෙදලා එන උත්තරය තමයි අපි පළවෙනිම අවස්ථාවේ ගැප් එක විදිහට ගන්නෙ. එන උත්තරය පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි නම් ඒක පූර්ණ සංඛ්‍යාත්මක විදිහට තමයි අපි සලකන්නේ. කියන්නේ උත්තරේට එන්නේ 4.5 නම් අපි 4 තමයි ගැප් එක විදිහට සලකන්නේ. ඒ විදිහට අපි එකින් එකට ගැප් එක හොයාගෙන යනවා. දෙවෙනි අවස්ථාවේ ගැප් එක හොයද්දී මුලින්ම හොයාගත්ත ගැප් එකට එන උත්තරය දෙකෙන් බෙදලා තමයි දෙවෙනි ගැප් එක හොයාගන්නේ. තුන්වෙනි අවස්ථාවේදී දෙවෙනි අවස්ථාවේදී ආපු ගැප් එක දෙකෙන් බෙදලා ගැප් එක හොයනවා. හැම අවස්ථාවකදීම අපි ගැප් එක විදිහට සලකන්නේ පූර්ණ සංඛ්‍යාව. ඉතින් මේ විදිහට අපි ගැප් එකට එන උත්තරය එකක් වෙන අවස්ථාව වෙනකන් ගැප් එක හොයන්න ඕනේ. ගැප් එක හොයලා ඒ අවස්ථාවන් වලට අනුකූලව අදාළ array එකේ sub list වල elements compare කරලා බලලා අපිට පුළුවන් array එක සම්පූර්ණයෙන්ම sorted array එකක් බවට පරිවර්තනය කරගන්න. ඒ වගේම තමයි array එකේ size එක 2 4 8 16 32 විදිහට දෙකේ බල වලින් බෙදාගෙන ගියත් මේ විදිහටම අපිට gap එක හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ unsorted array එක කොහොමද sorted array එකක් බවට පරිවර්තනය කරගද්දී gap එක හොයන්නේ කියලා. ඉතින් මේ array එකට අනුව array එකේ size එක 9යි. මොකද array එකේ උපරිම elements 9ක් තියෙන නිසා, values 9ක් තියෙන නිසා. ඉතින් අපි පළවෙනිම අවස්ථාවේ gap එක හොයද්දී array එකේ size එක 9 දෙකෙන් බෙදලා එන අගය පූර්ණ අගය ගන්න. කියන්නේ 9 දෙකෙන් බෙදුවම 4.5යි. ඒකේ පූර්ණ අගය විතර අපි සලකන්නේ ගැප් එක විදිහට. ඊළඟට දෙවෙනි අවස්ථාවේ ගැප් එක අපි කලින් ආපු උත්තරේ දෙකෙන් බෙදලා ලබා ගන්නවා. තුන්වෙනි අවස්ථාවේ ගැප් එක අපි ඊට කලින් ආපු ගැප් එකේ උත්තරේ දෙකෙන් බෙදලා ලබා ගන්නවා. එතනදී අපිට උත්තරේ 1යි කියලා එන නිසා තවදුරටත් ගැප් එක හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම 9 size එක 2 4 8 16 විදිහට දෙකේ බල වලින් බෙදුවත් ඒ උත්තර ටිකම ගන්න පුළුවන් ගැටලුවක් නැතුව අපිට. ඉතින් එහෙනම් අපි දැන් බලමු ඒ විදිහට ඉන්ටර්වල් එක එහෙම නැත්නම් ගැප් එක හොයාගත්තු මේ unsorted array එක Shell Sort algorithm එක පාවිච්චි කරලා sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි දන්නවා පළවෙනිම අවස්ථාවේදී gap එක 4යි. ඒ මොකද 9 දෙකෙන් බෙදලා යන පූර්ණ සංඛ්‍යාව 4ක් නිසා. ඉතින් අපි unsorted array එකේ පළවෙනිම ආරම්භක ඉන්ඩෙක්ස් එකට යනවා. ඒ ඉන්ඩෙක්ස් එකේ ඉඳලා gap එක 4ක් වෙනි ඉන්ඩෙක්ස් එක හොයාගන්න ඕනේ. මේ උදාහරණයේ හැටියට නම් 4th ඉන්ඩෙක්ස් එක තමයි ගැප් එක 4ක් වෙන ඉන්ඩෙක්ස් එක. ඉතින් මේ ඉන්ඩෙක්ස් එකේ ඉඳලා තමයි අපි සියලු කටයුතු ආරම්භ කරන්නේ මේ අවස්ථාවට අදාළව. ඉතින් අපි ඒ අදාළ ඉන්ඩෙක්ස් එක හොයාගත්තයින් පස්සේ ඒ අදාළ ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකයි ඒ අදාළ ඉන්ඩෙක්ස් එකෙන් පිටිපස්සේ ගැප් එක 4ක් පිටිපස්සෙන් තියෙන ඉන්ඩෙක්ස් එකේ වැලියු එකයි එකිනෙකට කම්පෙයාර් කරලා බලනවා. මෙතනදී නම් ඒ ඉන්ඩෙක්ස් දෙක තියෙන values අනුපිළිවෙලට නෙමෙයි තියෙන නිසා අපිට සිද්ධ වෙනවා index අතරේ ඒ values අනුපිළිවෙලට හරි ගස්ස ගන්න. එහෙම නැත්නම් ඒ values index අතර swap කර ගන්න. ඊට පස්සේ අපි අලුතෙන් ඉන්න 0th index එකට එනවා. ඒ 0th index එකේ ඉඳලා gap එක 4ක් ඉස්සර පිටිපස්සට තව index එකක් තියනවාද කියලා බලනවා. මෙතනදී එහෙම index එකක් නැහැ. මොකද 0th index එක තමයි array එකේ ආරම්භකම index එක. ඒ නිසා අපි ආයෙමත් යනවා අපේ current index එකට, 4th index එකට 4th index එකේ ඉඳලා එක index එකක් අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න. ඉතින් 5th index එකට එනවා. 5th index එකේ value එකයි ඒ වගේම එතන ඉඳන් ගැප් එක 4ක් පිටිපස්සට තියෙන ඉන්ඩෙක්ස් එකේ value එකයි සැලකලා බලනවා ඒ දෙක අනුපිළිවෙලටද තියෙන්නේ කියලා. අනුපිළිවෙලට නෙමෙයි, ඒ නිසා අපිට සිද්ධ වෙනවා values ඉන්ඩෙක්ස් අතරේ swap කරන්න. ඊට පස්සේ අපි එතනදී ඒ අදාළ අලුත් ඉන්ඩෙක්ස් එකේ ඉඳලා ගැප් එක 4ක් පිටිපස්සට ඉන්ඩෙක්ස් එකක් තියෙනවද බලනවා. මෙතනදිත් එහෙම ඉන්ඩෙක්ස් එකක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් current ඉන්ඩෙක්ස් එකේ ඉඳලා एक इंडेक्स එකක් ඉස්සරහට යන්න ඒ අවස්ථාව අවසන් කරලා. ඊට පස්සේ 6 ඉන්ඩෙක්ස් එකේ තියෙන වැලියු එකයි 6 ඉන්ඩෙක්ස් එකේ ඉඳලා ගැප් එක 4ක් පිටිපස්සට තියෙන ඉන්ඩෙක්ස් එකේ වැලියු එකයි නැවත කලින් වගේම කම්පෙයාර් කරනවා. එතනදී අපිට පේනවා ඒ වැලියුස් දෙක අනුපිළිවෙලට තියෙන්නේ කියලා. ඒ නිසා අපිට ඒ වැලියුස් ඉන්ඩෙක්ස් අතරේ ස්වැප් කරන්න, හොමාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හොමාරු කරන්නේ නැත්නම් අපිට ඒ අපි අලුතෙන් ඉන්න ඉන්ඩෙක්ස් එකේ ඉඳලා ඉස්සරහට තවත් ඉන්ඩෙක්ස් එකක් තියෙනවද, ගැප් එකක් 4ක් ඉස්සරහ පිටිපස්සට තවත් ඉන්ඩෙක්ස් එකක් තියෙනවද කියලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කෙලින්ම පුළුවන් current index එකේ ඉඳන් එක ඉන්ඩෙක්ස් එකක් ඉස්සරහට යන්න ගැටලුවක් නැතුව. අපි මේ විදිහට 7th index එකට එනවා. එතනදී 7th index එකේ තියෙන value එකයි 7th index එකේ ඉඳලා gap එක 4ක් පිටිපස්සට තියෙන index එකේ value එකයි අපි compare කරනවා. ඒ values දෙක අනුපිළිවෙලට තියෙන නිසා ඒ values index අතරේ swap කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපිට අලුත් ඉන්ඩෙක්ස් එකේ ඉඳලා ඉස්සරහට ගැප් එක 4ක් ඉස්සරහට ඉන්ඩෙක්ස් එකක් තියෙනවද කියලා චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද values අර ඉන්ඩෙක්ස් අතරේ හොමාරු වෙන්නේ නැති නිසා. ඒ නිසා අපිට පුළුවන් ඒ අවස්ථාව අවසන් කරලා අපි හිටපු current index එක කියන්නේ 7th index එකේ ඉඳලා එක index එකක් ඉස්සරහට යන්න කලින් වගේම. එතනදී අපි යනවා 8 index එකට. 8 index එකේ value එකයි ඒ index එකේ ඉඳලා 4ක් gap එක පිටිපස්සට තියෙන index එකේ value එකයි compare කරනවා. ඒ values අනුපිළිවෙලට නෙමෙයි තියෙන නිසා අපිට සිද්ධ වෙනවා values index අතරේ හොමාරු කරගන්න, පිළිවෙලට හරි ගස්ස ගන්න. ඊට පස්සේ අපි අලුතෙන් ඉන්න 4th index එකේ ඉඳලා gap එක 4ක් පිටිපස්සට index එකක් තියෙනවද බලනවා. මෙතනදී එහෙම index එකක් තියෙනවා. ඒ තමයි 0th index එක. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අලුත් ඉන්ඩෙක්ස් එකයි ගැප් එක 4ක් පිටිපස්සට තියෙන ඉන්ඩෙක්ස් එකේ අතරේ values compare කරලා බලන්න අනුපිළිවෙලටද තියෙන්නේ කියලා. මෙතනදී අනුපිළිවෙලට නෙමෙයි තියෙන්නේ. නිසා අපි ඉන්ඩෙක්ස් අතරේ values swap කරගන්නවා, හොමාරු කරගන්නවා. ඊට පස්සේ අපිට 0th index එකේ ඉඳලා ගැප් එක 4ක් පිටිපස්සට තවත් ඉන්ඩෙක්ස් එකක් තියෙනවද කියලා check කරන්න වෙනවා. මෙතනදී එහෙම ඉන්ඩෙක්ස් එකක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් කෙලින්ම current index එකට එහෙම නැත්නම් 8 index එකට යන්න. මෙතනදී මේ array එකේ මේ උදාහරණ හැටියට 8 index එක current index එක තමයි අවසන්ම ලොකේෂන් එක වෙන්නේ array එකේ. ඒ නිසා තවත් ඉස්සරහට චෙක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් එතනින් ඒ සම්පූර්ණ අවස්ථාව අවසන් කරගන්න, pass 1 එක අවසන් කරගන්න, complete කරගන්න. ඊට පස්සේ අපි දෙවෙනි pass එකට එනවා. එතනදිත් අපි කලින් වගේම gap එක හොයා ගන්න ඕනේ දෙවෙනි අවස්ථාවට. එතනදී අපි කලින් හොයපු gap එක දෙකෙන් බෙදලා gap එක හොයා ගන්නවා. මෙතන හැටියට මේ උදාහරණය හැටියට gap එක දෙකක් බවට පත් වෙනවා. එතනදී අපි කලින් වගේම array එකේ පළවෙනිම ආරම්භකම ඉන්ඩෙක්ස් එකේ ඉඳලා gap එක දෙකක් වෙන ඉන්ඩෙක්ස් එක මොකද්ද කියලා බලනවා. මෙතනදී නම් second index එක. අපි second index එකේ ඉඳලා තමයි මෙතනදී වැඩ ආරම්භ කරන්නේ මේ අවස්ථාවට. pass 2 එකට අදාළව. එතනදී අපි කලින් වගේම පියවරෙන් පියවරට values මේ විදිහට check කරගෙන යනවා. චෙක් කරලා අනුපිළිවෙලට නෙමෙයි නම් තියෙන්නේ කලින් විදිහටම swap කිරීමක් කරනවා පියවරෙන් පියවරට. මම මෙතනදී පියවර විස්තර කරන්නේ නැහැ මොකද වීඩියෝ එක දික් වෙන නිසා. නමුත් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ පියවර ටික සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි සම්පූර්ණ array එකේම අවසාන ඉන්ඩෙක්ස් එකට අවසාන ලොකේෂන් එකට ආවයින් පස්සේ අපිට පුළුවන් ඒ පාස් එකත් ඒ අවස්ථාවත් අවසන් කරගන්න, කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ අපි කලින් වගේම ගැප් එක නැවත හොයා ගන්න ඕනේ. ඒ කලින් අවස්ථාව ඉවර අවසන් කරපු නිසා මෙතනදී කලින් ගැප් හොයාගත්තු ගැප් එක දෙකෙන් බෙදලා ගැප් එක 1යි කියලා හොයා ගන්න පුළුවන්. ඉතින් මෙතනදිත් කලින් අවස්ථාවදී වගේම පියවරෙන් පියවරට අපිට පුළුවන් කරගෙන යන්න. මෙතනදිත් අපි පළවෙනිම ගැප් එක එකක් වෙන ඉන්ඩෙක්ස් එක හොයා ගන්නවා ආරම්භක ලොකේෂන් එකේ ඉඳලා. මෙතනදී නම් ෆස්ට් ඉන්ඩෙක්ස් එක. ඒ ඉන්ඩෙක්ස් එකේ ඉඳලා තමයි මෙතනදී වැඩ කටයුතු ආරම්භ කරන්නේ. කලින් වගේම පියවරෙන් පියවරට අපිට පුළුවන් ඉන්ඩෙක්ස් වල වැලියුස් කම්පෙයාර් කරලා ඒ ඉන්ඩෙක්ස් අතරේ වැලියුස් අවශ්‍ය විදිහට හොමාරු කරගෙන වැඩේ නිවැරදිව සිද්ධ කරගෙන යන්න. ඉතින් මේ විදිහට තුන්වෙනි අවස්ථාවටත් අදාළව අපි සම්පූර්ණ රේකේම data values check කරගත්තයින් පස්සේ අපිට පුළුවන් ඒ අවස්ථාවත් අවසන් කරන්න. ඉතින් අපි ඊට එහා gap එක හොයන්නේ නැහැ. මොකද sequence එකේ gap එක එකක් වෙන අවස්ථාවෙන් පස්සේ අපිට gap එක හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතනදී අපිට පුළුවන් අවසානයේදී මේ විදිහට එකින් එකට හොයාගෙන ඇවිල්ලා unsorted array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්න cell sort algorithm එක පාවිච්චි කරලා. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද practically මේ වැඩේ කරගන්නේ කියලා C programming language එකත් එක්ක. මෙතනදී අපිට user defined functions, for loop, arrays, loops, if else වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. අපි C programming video series එකේදී හැම දෙයක් ගැනම වෙන වෙනම කතා කරලා තියෙනවා. ඉතින් මේ video series එකේ link එකක් මම උඩින් දාන්නම්. ඔයාලට පුළුවන් මේ video series එක බලලා ඒ ගැනත් අදහසක් ගන්න. ඒක මොකද? ඒක ලොකු උදව්වක් වේවි මෙතනදී අපි කතා කරන දේවල් තේරුම් ගන්න. මෙතනදී මම ප්‍රධාන user defined function දෙකක් නිර්මාණය කරගෙන තියෙනවා. එකක් cell sort කියලා අනිත් එක print array කියලා. cell sort user defined function එක නිර්මාණය කරගන්නේ array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්න cell sort algorithm එක පාවිච්චි කරලා ඊළඟට print array කියන user defined function එක නිර්මාණය කරගන්නේ array එක print කරගන්න අවස්ථාව දෙන්න. ඉතින් අපි මුලින්ම එන්න ඕනේ main function එකට. main function එකේ මුලින්ම data කියලා array එකක් declare කරගෙන තියෙනවා. ඊට පස්සේ array එකේ size එක හොයාගන්න අවස්ථාව දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ line එකෙන් cell sort කියන මම නිර්මාණය කරගත්තු user defined function එකට call කරලා තියෙනවා. එතනදී data සහ data කියන array එකයි array එකේ size එකයි parameters විදිහට pass කරලා යවනවා. ඉතින් මේ විදිහට call කලයින් පස්සේ අපි දන්නවා user defined function එකට call වෙනවා. ඒ කියන්නේ message sort කියන user defined function එකට එනවා. ඒ cell sort කියන user defined function එක ඇතුලේ තමයි අපි cell sort algorithm එකට අදාළ codes ටික ලියාගෙන තියෙන්නේ. මුලින්ම මම මෙතනදී for loops තුනක් පාවිච්චි කරනවා. nested for loops විදිහට for loop එකක් ඇතුලේ for loop එකක් තියෙන විදිහට ඒ වගේම අවසන් for loop එක ඇතුලේ if conditions පාවිච්චි කරලා තියෙනවා. අපි එකින් එකට බලමු ඇයි මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මුලින්ම ප්‍රධානම for loop එකේදී gap කියලා කලින් ඩික්ලෙයාර් කරගත්තු variable එකක් අරගෙන ඒකට n බෙදීම 2යි කියලා ආදේශ කරගෙන තියෙනවා. මෙතනදී n කියන්නේ අපි කලින් සඳහන් කරපු array එකේ size එක. අපි දන්නවා මෙතනදී cells origin sequence එකට අනුව gap එක හොයන්නේ පළවෙනිම අවස්ථාවේදී array එකේ size එක දෙකෙන් බෙදලා ඒ නිසා තමයි මුලින්ම අපි මේ විදිහට gap එක හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි condition එක විදිහට එතනදී අරගෙන තියෙන gap එක එක හෝ එකට වඩා විශාල වෙන්න ඕනේ කියලා. ඒ මොකද කිව්වොත් අපි දන්නවා cells origin sequence එක පාවිච්චි කළොත් අපි gap එක එකක් වෙන අවස්ථාව වෙනකන් විතරයි array එකේ හා මෙහා යාමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අපි මෙතනදී මේ condition එක පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම අපි gap එක අවස්ථාවෙන් අවස්ථාවට අඩු කර ගන්න ඕනේ. gap එක කලින් අවස්ථාවේ හොයාගත්ත gap එක දෙකෙන් බෙදලා ඒ නිසා තමයි මෙතන increment or decrement operator එක විදිහට gap එක දෙකෙන් බෙදෙන අවස්ථාවක් අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රධාන for loop එකේ අවස්ථාව දුන්නයින් පස්සේ ඒකේ දෙවෙනි අනු for loop එකේ i කියලා variable එකක් declare කරගෙන තියෙනවා. මෙතනදී මේ i කියලා අරගෙන තියෙන්නේ current index එක. ඒ මොකද කිව්වොත් අපි දන්නවා අපි current index එකේ ඒ කියන්නේ gap එක විදිහට හොයාගන්න gap එකට අදාළව හොයාගන්න index එකේ ඉඳලා තමයි අපි ඒ අවස්ථාවට අදාළ වැඩ ටික ආරම්භ කරන්නේ. ඒ නිසා තමයි අපි මෙතනදී i කියලා variable එකක් declare කරගෙන තියෙන්නේ current index එක නියෝජනය කරන්න. එතනදී මුලින්ම i ට gap කියන එක ආදේශ කරගන්නවා. ඒ මොකද gap එකට අදාළ index එකේ ඉඳලා තමයි අපි වැඩ ආරම්භ කරන්නේ. වගේම i එන්ට වඩා කුඩා වෙන්න ඕනේ කියලා කන්ඩිෂන් එකක් දීලා තියෙනවා. අපි දන්නවා කරන්ට් ඉන්ඩෙක්ස් එක අපි උදාහරණයේදී මතක ඇති පළවෙනිම අවස්ථාවේදී 4 4th ඉන්ඩෙක්ස් එක ඊළඟ අවස්ථාවේදී 5th එක 5 වුණා 6 වුණා 7 වුණා මේ විදිහට වැඩි වෙනවා. වැඩි වෙලා array එකේ අවසානයේදී නතර වෙනවා. ඒ කියන්නේ අවසන් ලොකේෂන් එකේදී නතර වෙනවා. ඒ කියන්නේ arrayකේ size එකට වඩා අඩු වෙන්න ඕනේ i. ඒ නිසා තමයි මෙතන condition එක i n ට වඩා කුඩා වෙන්න ඕනේ කියලා condition එක දීලා තියෙන්නේ. ඒ වගේම 4 5 6 7 8 විදිහට පිළිවෙලට එකින් එකට i වැඩි වෙන්න ඕන. ඒ නිසා තමයි increment operator එක පාවිච්චි කරලා තියෙන්නේ i++ කියලා මෙතනදී. මේ for loop එකට අදාළව. ඒ අනු for loop එක ඇතුලේ තවත් for loop එකක් තියෙනවා. මේ for loop එක අපි පාවිච්චි කරන්නේ අපි සලකන index එකේ current index එකේ ඉඳලා අපි gap එකට අනුව පිටිපස්සෙන් තියෙන ඉන්ඩෙක්ස් වල තියෙන values compare කරලා බලනවා. ඒ ඉන්ඩෙක්ස් එකේ තියෙන value current index එකේ තියෙන value එකත් එක්ක. ඒ නිසා ඒ ක්‍රම ඒ වෙනුවෙන් තමයි අපි මෙතන මේ for loop එක නිර්මාණය කරගත්තේ. එතනදී j කියලා අපි අරගෙන තියෙන අපි ඉන්න current index එකේ ඉඳලා gap එකට අනුව හොයාගන්න index නිරූපණය කරන්න. ඒ නිසා තමයි අපි j ට i - gap කියන එක ආදේශ කරගෙන තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා zeroth index එක තමයි array එකේ ආරම්භක ඉන්ඩෙක්ස් එක. කියන්නේ ආරම්භකම තැන එතනින් j අවසන් වෙන්න ඕන. එතනින් එහාට තවත් ඉන්ඩෙක්ස් නැහැ. ඒ නිසා එතනින් එහාට කම්පෙයාර් කරන්නේ නැහැ ඉන්ඩෙක්ස්. ඒ නිසා තමයි මෙතන බිඳුවට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන කියලා j කන්ඩිෂන් එකක් අපි දාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී j gap එකට අනුව ටිකෙන් ටික අඩු වෙනවා. ඒ නිසා තමයි අපි මෙතනදී increment or decrement operator එක විදිහට decrement operator එකක් පාවිච්චි කරලා තියෙන්නේ j - gap කියලා. ඉතින් මේ for loop එකෙන් ඇතුලේ මම if condition එක පාවිච්චි කරලා තියෙනවා if else විදිහට. ඒ මොකද කිව්වොත් අපි gap අපි හොයාගන්න index දෙකක් අතරේ තියෙන values අනුපිළිවෙලට හදාගන්න ඕනේ. අනුපිළිවෙලට හදාගන්න තමයි මෙතන if condition එකක් පාවිච්චි කරලා තියෙන්නේ. එතන දිවාලට පේනවා array එකේ j+ gap කියන location එකේ තියෙන value එක array එකේ j location එකේ තියෙන value එකට වඩා කුඩා නම් අනිවාර්යෙන් ඒ values දෙක ඉන්ඩෙක්ස් අතර හෝමාර වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මම මෙතනදී මේ කෝඩ් එක හදාගෙන තියෙන්නේ. තවත් අලුත් temp කියලා variable එකකුත් නිර්මාණය කරගෙන. නමුත් මේ විදිහට array එකේ j+ gap කියන location එකේ තියෙන value එකට වඩා array එකේ j කියන location එකේ තියෙන value එක විශාල වෙන්නේ නැත්නම් ඒ වගේ අවස්ථාවලදී එතනින් gap එක يعني index එක ඉස්සරහට යන එක නතර වෙන්න ඕන. ඒ නිසා තමයි else part එකේදී break in sequence statement එක පාවිච්චි කරලා තියෙන්නේ. අපි break ගැනත් වෙනමම වීඩියෝ එකක් C programming video series එකේදී කතා කරනවා. ඒ ගැන අදහසක් නැත්නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ ගැන අදහසක් ගන්න. ඉතින් මේ විදිහට මේ සම්පූර්ණම Shell Sort වලට අදාළ සම්පූර්ණම කෝඩ් එක අවසන් වුණායින් පස්සේ අපි දන්නවා සම්පූර්ණම array එක sorted array එකක් බවට පරිවර්තනය වෙනවා. ඊළඟට අපි ආයෙත් main function එකට එනවා. ඊළඟට main function එකේ ඊළඟ line එකේ තියෙන්නේ printf function එකක්. printf statement එකක්. ඒකට අනුව sorted array කියලා line එකක් print වෙනවා. ඊට පස්සේ ආයෙමත් user defined function එකකට call වෙනවා. print array කියන user defined function එකට data array එකයි size කියන variable එකයි parameters ඉඳලා pass වෙලා යනවා. එතනදී අපි ආයෙමත් print array කියන user defined function එකට එනවා. ඒ print array user defined function එක ඇතුලේ सिद्ध කරලා තියෙන්නේ array එකක් print කරගන්න අවස්ථාව. මෙතනදී මේ line එකට එනකොට අපි කලින් array එක sort කරගත්ත Shell Sort algorithm එක පාවිච්චි කළා. ඒ නිසා මෙතනදී print වෙන්නේ sort වෙච්ච array එක. sorted array එක. එහෙනම් අපි දැන් බලමු run කරලා මේ ක්‍රමයට අනුව හරියටම array එක sorted array එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපි මෙතනදී මේ දීලා තියෙන array එක මෙතන sorted array එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා Shell Sort algorithm එකට අනුව. අපි කලින් කතා කළේ Shell's origin sequence එකට අනුව කොහොමද gap එක එහෙම නැත්නම් interval එක හොයාගෙන Shell Sort algorithm එක පාවිච්චි කරලා unsorted array එකක් sorted array එකක් බවට පරිවර්තනය කරගන්න කියන දේ. දැන් අපි කතා කරමු Knuth's sequence එකට අනුව කොහොමද interval එක gap එක හොයාගෙන array එකක් Shell Sort algorithm එක පාවිච්චි කරලා sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. ඉතින් වැදගත් දෙයක් තියෙනවා අපි පාවිච්චි කරන sequence එක අනුව interval එක හොයන්න පාවිච්චි කරන sequence එක අනුව අපේ ඇල්ගොරිතම් එකේ performance එක වෙනස් වෙනවා. ඒ කියන්නේ time complexity එක වෙනස් වෙනවා. ඉතින් not sequence එක ගැන කතා කරද්දී මෙතනදී අපිට not sequence එකට අදාළව සූත්‍රයක් හඳුන්වා දීලා තියෙනවා. x සමානයි h වැඩි කිරීම 3+1 කියලා. ඒකට අනුව තමයි අපි interval එක හොයන්නේ. එතනදී පළවෙනිම අවස්ථාවේ අපි interval එක එහෙම නැත්නම් h 1යි කියලා සලකනවා. දෙවෙනි අවස්ථාවේදී අපි කලින් 1යි කියලා ගත්තු h වලට ගත්ත 1යි කියලා ඒ 1 h වලට ආදේශ කරලා h හොයනවා. එතනදී ඒක වැඩි කිරීම 3-1 4යි කියලා අපිට h වලට අගය ගන්න පුළුවන්. ඒ විදිහට අපි කලින් හොයාගන්න h ඊළඟට ආදේශ කරලා h වලගේ හොයාගෙන අපිට පුළුවන් not sequence එක නිර්මාණය කරගන්න 1 4 13 40 මේ විදිහට පිළිවෙලට. ඉතින් මේ විදිහට අපිට කැමති අපේ අවශ්‍යතාවය අනුව not sequence එක නිර්මාණය කරගන්න පුළුවන්. මේ not sequence එක cell sort algorithm එකේදී පාවිච්චි කරන්නේ අපි මේ sequence එකේ අනුපිළිවෙල අවසානයේ සිට මුලට. ඒ කියන්නේ එතනදී අපි ඒ වගේම වැදගත් දෙයක් තියෙනවා. මෙතනදී අපි array එකේ size එකට අනුව තමයි not sequence එක පාවිච්චි කරන්නේ. අපි එහෙනම් දැන් බලමු කොහොමද not sequence එක උදාහරණයකට පාවිච්චි කරන්නේ කියලා. මම කලින් අවස්ථාවේ කතා කරපු unsorted array එකම තමයි මෙතනදීත් උදාහරණයේ විදිහට අරන් තියෙන්නේ. මෙතනදීත් අපිට array එකේ size එක වැදගත් වෙනවා. මේ array එකේ නම් size එක 9යි. මොකද array එකේ උඩරිම elements 9යි තියෙන්නේ. ඉතින් array එකේ size එක 9ක් නම් ඒ array එකේ size එකට වඩා අඩුවෙන් තියෙන අවස්ථාවේ ඉඳලා තමයි sequence එකේ අපිට gap එක සලකන්න වෙන්නේ. ඒ කියන්නේ 9ක් නම් මෙතනදී 40 13 41 කියන අවස්ථාවලින් 4 තමයි අපිට සලකන්න වෙන්නේ. අපි හිතමු 20යි කියලා array එකේ size එක. එතනදී අපි 13 ඉඳලා ආපස්සට තමයි sequence එක ගන්න gap එක විදිහට. එතනදී අපි මේ උදාහරණය හැටියට නම් 4 ඉඳලා අපස්සට ගන්න වෙන්නේ. පළවෙනි පාස් එකේ gap එක විදියට 4 ගන්න වෙනවා. දෙවෙනි පාස් එකේ gap එක විදියට අපිට ගන්න වෙන්නේ 1. ඉතින් අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ උදාහරණයට මේ unsorted array එකට ඒ interval එකත් පාවිච්චි කරලා cell sort algorithm එකට අනුව sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. මෙතනදීත් කලින් අවස්ථාවේ වගේමයි වෙනසකට තියෙන්නේ ගැප් එක ඉන්ටර්වල් එක හොයාගන්න එක විතරයි. කලින් අවස්ථාවේ වගේම අපි පියවරෙන් පියවරට මෙතනදිත් array එකේ elements compare කරලා බලලා ගැප් එකට අනුව compare කරලා බලලා අපිට පුළුවන් array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්න. මම මෙතනදී පියවර explain කරන්නේ නැහැ. අපි කලින් අවස්ථාවේදී පියවර explain කරපු නිසා ඒ වැඩේමයි මෙතනදීත් සිද්ධ වෙන්නේ. කලින් අවස්ථාවේ වගේම එක පාස් එකක් අවසන් කළායින් ගත්තයින් පස්සේ කියන්නේ එක අවස්ථාවක් සම්පූර්ණයෙන් අවසන් කරගත්තයින් පස්සේ අපි gap එක වෙනස් කරනවා. මෙතනදී දැන් not sequence එකට අනුව 4න් පස්සේ gap එක එකක් විදිහට අපිට සලකන්න සිද්ධ වෙනවා. ඉතින් කලින් වගේම අපිට පුළුවන් එලිමන්ට් එකෙන් එලිමන්ට් එකට චෙක් කරලා බලන්න ඉන්ඩෙක්ස් එකට අනුව අපේ ගැප් එකට අනුරූපව. මේ විදිහට දෙවෙනි අවස්ථාවටත් අනුව මේ උදාහරණය හැටියට අපි දැන් සම්පූර්ණ කරගෙන අවසන් දෙවෙනි අවස්ථාවත්. ඉතින් දැන් අපිට පේනවා සම්පූර්ණ array එකම sorted array එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි not sequence එකට අනුව gap එක එහෙම නැත්නම් interval එක හොයලා ඊට පස්සේ cell sort algorithm එකට අනුව අපි array එක sorted array එකක් බවට පරිවර්තනය කරගන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද practically C programming language එකත් එක්ක මේ වැඩේ කරගන්නේ කියලා. මේ අවස්ථාවේදීත් අපි කෝඩ් එක ලියාගන්නේ කලින් අවස්ථාවේ විදිහටමයි. පොඩි වෙනසකට වෙන්නේ ගැප් එක හොයාගන්න විදිය වෙනස් වෙන එක විතරයි. මෙතනදීත් user defined function දෙකක් හදාගෙන තියෙනවා cell sort algorithm එක වෙනුවෙන් සහ array එක print කරගන්න. main function එකේ කලින් උදාහරණයේ විදිහටම මම කෝඩ් එක ලියාගෙන තියෙනවා. එතනදී cell sort user defined function එකට call කළාම ඒ අදාළ function එකට එනවා user defined function එකට. එතනදී මුලින්ම ගැප් එක හොයාගන්න අවස්ථාව දීලා තියෙනවා අපේ Knuth sequence එකට අනුව. ඒ ආදාළ formula එකට අනුව. ඒ formula එක මෙතන පාවිච්චි කරලා තියෙනවා gap එක හොයාගන්න. ඉතින් අපි gap එක හොයාගනිද්දී ඒ ආදාළ gap එක තීරණය වෙන්නේ array එකේ size එකට අනුව. ඒ කියන්නේ array එකේ size එකට වඩා අඩු gap අඩු अवस्था टिक तमय गाने एनिसा तमय मेतन वाइल लूप එකක් දාගෙන वाइल लूप එකේ කන්ඩිෂන් එක විදිහට array එකේ size එකට වඩා gap එක අඩු හෝ සමාන විය යුතුයි කියලා දීලා තියෙන්නේ. එහෙම වුණොත් විතරයි මේ විදිහට අපිට ඒ අදාළ ෆෝමියුලා එක පාවිච්චි කරලා gap එක හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි මෙතනදී කලින් කෝඩ් එකමයි තියෙන්නේ වෙනසකට තියෙන්නේ ગેප් එක අපි අර කලින් හොයාගත්ත ગેප් එකට අනුව while loop එකක් දාගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අදාළ while loop එක දීලා තියෙන්නේ ગેප් එක බිඳුවට වඩා විශාලද කියලා චෙක් කරන්න. මොකද අපි දන්නවා ગેප් එක අනිවාර්යයෙන්ම 1 4 විදිහට 1 4 13 40 විදිහට යන්නේ සීක්වන්ස් එක 4 බිඳුවට වඩා ગેප් එක විශාලයි. ඒ නිසා තමයි මෙතන while loop එකක් දාගෙන තියෙන්නේ. ඒ වගේම while loop එක අවසානයේදී මෙතන අපි දාගෙන තියෙනවා gap equal gap minus 1 බෙදීම 3 කියලා අර කලින් කතා කරපු formula එකම අඩු කරගෙන formula එකේ ඉන්වර්ස් අවස්ථාව අනිත් පැත්ත තියෙන්නේ. ඒ මොකද කිව්වොත් අපි දන්නවා ગેප් එක එන්න අඩුවීමක් සිද්ධ වෙන්නේ 4 1 විදිහට. කියන්නේ 13 4 1 නැත්නම් 40 13 4 1 විදිහට ગેප් එක අඩු වෙනවා. ඒ නිසා තමයි අපි මෙතනදී එන්න අඩු වෙන ગેප් එක අඩු වෙන විදිහට ෆෝමියුලා එක අනිත් පැත්තට හරිගස්සගෙන තියෙන්නේ. ඉතින් මෙතන ඇතුලේ කෝඩ් ටික නම් කලින් අවස්ථාවේ තිබ්බ කෝඩ් ටිකමයි වෙනසක් නැහැ. මෙතන ગેප් එක හොයා ගන්න අවස්ථාව විතරයි වෙනසකට වෙලා තියෙන්නේ. ඒ නිසා මම මෙතනදී මේ කෝඩ් ටික ගැන ආයෙම කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මේ සම්පූර්ණ කෝඩ් එකම රන් වෙලා ඉවර වුණායින් පස්සේ ආයෙ මේන් ෆන්ක්ෂන් එකට එනවා. මේන් ෆන්ක්ෂන් එක ඇතුලේ sorted array කියලා print වෙනවා. ඊළඟට print array වලට call කරන නිසා array එක print වෙනවා. මෙතන array එක sort කරගෙන තියෙන නිසා array එක sorted වෙලා තමයි print වෙන්න ඕන. ඉතින් run කරාම අපිට පේනවා අපි දීලා තියෙන array එක sorted array එකක් විදිහට print වෙලා තියෙනවා. ඉතින් C programming language එකත් එක විතරක් නෙමෙයි වෙනත් ඕනම language එකක් එක්ක අපිට පුළුවන් shell sort algorithm එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. මොන හරි ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් පහල comment section එකේ ගැන සඳහනක් කරන්න. දෙකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.